මොකද ඔයාට සිද්ධ වුණේ කියලා. එදා මම පැරට යන්න කියලා ගම්පහට ආවා. ඔව්. ගම්පහ ටවුන් එකට ඇවිල්ලා ස්ටේෂන් එක ඉස්සරහා කඩේ ගාවට ආවා. ඔව්. එදා වැස්ස දවසක්. මේ වැස්ස දවස නිසා මම ස්ටේෂන් එකට ගියේ නැහැ. මට බඩගින්නක් ඇවිල්ලා මම කඩේට ගිහිල්ලා කෝච්චිය නැගන් පොත්තුවක් අරගෙන ඉවෙලා කන්නේ කියලා පටන් ගත්තා. ඔව්. පටන් අරගෙන පොත්තුවේ කඩවල් දෙකක් කනකොට කෝච්චිය ඇවිල්ලා තිබ්බා ස්ටේෂන් එක ඉස්සරහා පෙවුණා. ඔව්. ඊට පස්සේ පොත්තුව එහෙම කඩවල් දෙක කාලා පොත්තුව අත හොදගෙන පොත්තුව සාක්කුවේ දාගෙන කෝච්චියට දිව්වා. කෝච්චිය ගාවලා ස්ටේෂන් එක පැත්තෙන් ගියේ නැහැ. ප්ලැට්ෆෝම් පැත්තේ යන්න නැතුව මම ස්ටේෂන් එකේ අනිත් පැත්තෙන් ගිහිල්ලා රේල් පාරට පැනලා කෝච්චිය යන කෝච්චියට එල්ලෙන්නේ නැතුව උඩ පැනලා. උඩ පැනලා එල්ලෙන්නේ නැතුව මාව වැටුණා. වැටුණ පාරට මාව කෝච්චිය අස්සර කකුල ගිහිල්ලා එක කකුලක් දඩිස්සෙන් පල්ලෙහායි කකුල බලනකොට කකුල නැහැ. ඉතන මාර වේදනාවක් ආවා. මම කෑවුවා මාව මැරලා යන්න ඕනේ මාව මරලා දාපන් කියලා මම කෑවුවා. ඊට පස්සේ එතන ඉතබු කට්ටිය එකතු වෙලා මාව ස්පීතාලේ ගෙනිහිල්ලා එතකොට මට සීය නැහැ. ඉතින් මට ජීවිතේම ඉතින් එපා වුණා. ඉතින් ඒදා මට මැරෙන්නම තමයි හිතුනේ. ඉතින් මම තාමත් ජීවත් වෙන්නේ හිතකින් නෙමෙයි. මට සල්ලි දාගෙත් නැහැ. වයස කීයද පුතාගේ? 28යි. එතකොට දැන් අපි මේ වෙසක් එකට කකුල දෙනවා. එතකොට ජීවිතේ ඉදිරියේ කොහොමද ගෙවන්න ඉදි තියාගෙන ඉන්නේ? ඉතින් මොකක් හරි මං බැලිස් එකේ නෙමෙයි මං ඊට වැඩිය මොකක් හරි වෙන ජොබ් එකක් හරි ගාමන්ට් එකක් හරි හොඳ රස්සාවක් හරි මොකක් හරි කරගෙන ජීවත් වෙනවා ඉතින්. දෙයියන්ගෙන් උදව්වක් ගත්තාම ඒ උදව්වට හරියන්න සමාජයට යම් කිසි දෙයක් කරන්න ඕන. කරන්න ඕනේ අනේ මොකක්ද? මට ඒක තේරෙන්නේ නැහැ මොකක්ද? ඒ ආකාරයට ජීවත් වෙන්න. ඔව්. එහෙමනම් හිතේ සන්තෝෂේ වෙසක් එකට කකුල් දෙකෙන් ඉතින් හිත ගන්න බලාගෙන Thank you.